බුද්ධ ධම්ම සංඝයා නැතිවිද රත්නත්‍රයට මාගේ නමස්කාරය වේවා. ආර්ය මහා සංඝ රත්නයෙන් අවසරයි මේ විහාරස්ථානයේ වැඩ වාසය කරන අප ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. සදහැවත් පින්වතුනි, මේ පින්වතුන් මේ උතුම් පොසොන් පුර පසළොස්වක පෝය දිනේ මේ සූදානම් වෙන්නේ තථාගත සද්ධර්මයේ ශ්‍රවණය කරන්නයි. එහෙමනම් මේ අවස්ථාවේදී මේ පින්වතුන් සියලුම දෙනා මේ ධර්මයට සවන් දෙන්න ඕනේ ඉතාම සද්ධාවෙන්, උවමනාවෙන්, සිහියෙන්. අපි සද්ධාවෙන්, විශ්වාසෙන්, සිහියෙන් සවන් නොදුන්නොත් පින්වතුනේ ආහන ධර්මයෙන් අපට තෝගෙන ගන්න හැකි වෙන්නේ නැහැ. ඒ නිසා සෑම දිනම සවන් යොමු කරගෙන උවමනාවෙන්, සිහියෙන්, සද්ධාවෙන් දේශනාවට සවන් දෙන්න. හොඳයි, මේ අවස්ථාවේදී මේ පින්වතුන් සියලුම දෙනා දස කුසලයේ සමාදන් වුණා. අපි බලමු මුලින්ම මේ දස කුසලය කියන්නේ කොහොමද. මා දැන් මේ සමාදන් කරවමු දස කුසල සීලය යනු කුමක්ද කියන දේ. ඒ දස කුසල සීලය අපේ ජීවිතවලට ගලපාගෙන අපේ ජීවිත තුළින් ඒ දස කුසල ආරක්ෂා කරගෙන මේ ධර්මානුකූල ජීවිතයකට අපි පුරවන්නේ කෙසේද කියන්න අපි විමසා බලමු. හොඳයි පින්නතුනි, අහගන්න සිහියෙන් මේ දස කුසලය කියන්නේ කුමක්ද කියා. මුලින්ම මේ පින්නතුන්ට මම කියා දුන්නා පාණාතිපාත. කවුරුත් දන්නවා සත්ත්ව හිංසාවෙන් වැළකීම, ප්‍රාණඝාතයෙන් වැළකීම. ඊගාවට මම සමාදන් කරා අදින්නාදාන, සොරකමින් වැළකීම. ඊගාවට කාමේසු මෙච්චාචාර, වැරදි කාම සේවනයෙන් වැළකීම. බොරු කීමෙන් වැළකීම, පරුස වචන කීමෙන් වැළකීම, හිස් වචන කීමෙන් වැළකීම, කේලාම් කීමෙන් වැළකීම. දැන් කල්පනා කරන්න පින්නතුනි, කයින් වැරදි තුනක් සිද්ධ වෙනවා. අපි බලමු වැරදි තුන කොහොමද. අපි සෑම කෙනෙක්ගෙම ගිහි පැවිදි ભેදයකින් තොරව අපි සෑම කෙනෙක්ම ජීවිතය තුළින් කයින් සිදුවෙන වැරදි තුන තමයි පින්වතුනි ප්‍රාණඝාතය, සොරකම, වැරදි කාම ශ්‍රේවණය. ඒ වැරදි තුන සිදුවෙන්නේ අපේ කයින්. එහෙමනම් දැන් බලමු වචනෙන් සිදුවෙන වැරදි මොනවාද. බොරු කියනවා, කේලාම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කතා කරනවා, අනුන්ගේ වැරදි, අනුන්ගේ ඕමුදුම, වැඩකට නැති දේවල් අපි කතා කරනවා. ඒ වගේම එක එක්කෙනාට විරුද්ධව එක එකා කෙටවීමේ අදහසින් අනුන්ගේ දේවල් කතා කරමින් කේලාම් කියනවා. බලන්න පිටුතුනි, අපේ මේ වචනේ සමවර කරගන්න බැරි නිසා අපි වචනේ මොනතරම් අකුසල් කරගන්නවාද. වැරදි හතරක් අපේ වචනෙන් සිදුවෙනවා. ඒනම් බොරු කීම, කේලාම් කීම, හිස් වචන කීම, පරුස වචන කීම. මේ වැරදි හතරෙන් අපි වළකින්න ඕනේ. කයින් සිදුවන වැරදි ප්‍රාණඝාතය, සොරකම, වැරදි කාම සේවයෙන් මේ වැරදි තුනෙන් අපි වළකින්න ඕනේ. ඊගාවට අපි බලමු අපේ සිතින් සිදුවෙන වැරදි කුමක්ද කියා. අවිජ්ජා චේතනා කියා මම සමාදන් කරා. පින්නතුනි මොකක්ද මේ අවිජ්ජා චේතනා කියලා කියන්නේ. අන්සතු වස්තුන්ට තම සතු වස්තුන් කෙරෙහි ඇති අධික ලෝභය, තණ්හාව, තෘෂ්ණාවයි. ඊළඟට සමාදන් වුණා ව්‍යාපාද චේතනා. බලමු පින්නතුනි මේ ව්‍යාපාද චේතනා කියන්නේ කොහොමද. වෛරය, කෝපය, ඉරිසියාව, පරිගැනීම, නිතරම කිපෙන ගතියෙන් ජීවත් වීම, මේවා සිතින් සිදුවෙන වැරදි. ඊගාවට අපි සමාදන් වුණා මිත්‍යා දෘෂ්ටි චේතනා. බලන්න පින්නතුනේ මිත්‍යා දෘෂ්ටිය කියන්නේ කොහොමද.
බොහෝ පිරිසක් ජීවත් වෙනවා. ඉන්නකම් විතරනේ, ඉන්නකම් කාලා බීලා ඇඳලා විනෝද වෙලා අපි ජීවත් වෙනවා. මැරුණාන් පස්සේ ඔක්කොම ඉවරයි. පව් පරිසම් දීමක් නැහැ, සතර අපායක් නැහැ, නැවත උපතක් නැහැ කියන මිත්‍යා දෘෂ්ටියෙන් මිනිසුන් ජීවත් වෙනවා. පස් පව් දස අකුසල් කරමින්, නොයෙකුත් පව් කරගනිමින්, අකුසල් කරගනිමින් මේ මිත්‍යා දෘෂ්ටියෙන් මිනිසුන් ජීවත් වෙනවා. මේක මිත්‍යා දෘෂ්ටිය. ඒ වගේම මේ සම්මුති වශයෙන් උත් මිත්‍යා දෘෂ්ටිය තියෙනවා. ඒ නම් පින්නතුනේ පස් පව් දස අකුසල්ම කරනවා, පංචශීලයවත් රැකගන්නේ නැහැ. මේ පස් පව් දස අකුසල් කරමින්ම ජීවත් වෙලා අපිට කරදරයක්, විපතක්, අනතුරක්, ලෙඩක් දුකක් හැදුන ගමන් මොනවද අපි කරන්නේ? නමට විතරක් බෞද්ධයෝ වෙලා ඉඳගෙන ලෙඩක් දුකක් කරදරයක් විපතක් උණු ගමන් පූජා වට්ටියක් අරගෙන අපි දේවාල ගාන දුවනවා, දෙවියන්ගෙන් පිහිට හොයාගෙන. මේවා මිත්‍යා දෘෂ්ටියට හේතු වෙන කරුණු සිල්වතුනේ. ඒවනම් කල්පනා කරගන්න, දේවාල තුල දෙවියන් නැති බව, දේවාල තුල ඉන්නේ ඔය අමනුෂ්‍ය බලවේග වලින් මිනිසුන් වැඩ ගන්නවා. අපි කොච්චර පස් පව් දස අකුසල් කරමින් මිත්‍යා දෘෂ්ටියෙන් ජීවත් වෙලා, අධර්මස්ත්‍ව ජීවත් වෙලා, පූජා වට්ටි අරගෙන දේවාල ගාන ගියාට පින්නතුනේ දෙවිවරුන්ගේ පිහිට අපට ලැබෙන්නේ නැති වගේ මතක තබා ගන්න. දෙවියන්ගෙන් පිහිට ලබා ගන්න ඕනේ නම් අපි මොකද්ද කරන්න ඕනේ? කල්පනා කරලා බලන්න. අපි දෙවියන්ගෙන් පිහිට ලබා ගන්න ඕනේ නම් බුදුන් දහම් සඟුන් සරණ යන්න ඕනේ. බුදුන් දහම් සඟුන් කෙරෙහි තුන් සිත පහදවාගෙන, සිත කය වචන යන තුන්දර සංවර කරගෙන අපි පස් පව් දස අකුසලයෙන් වැළකී මේ අද සමාදන් වූ දස අකුසලයෙන්ම වැළකී දස කුසලයේ සිත පිහිටවාගෙන බුදුන් දහම් සඟුන් සරණ යනවා නම් දාන සීල භාවනා පුණ්‍ය කටයුතු ඉත සිද්ධ කර ගන්නවා නම් මේ රාගයේ දේශයේ මෝහයේ නැති කරගන්න ප්‍රතිපදාව අනුගමනය කරනවා නම් පින්නතුළුයි දෙවියන්ගෙන් පිහිට සොයාගෙන දේවාල ගාන යන්න ඕනේ නැහැ. දෙවිවරුන්ගෙන් පිහිට ලබා ගන්න නම් ධර්මානුකූලව ජීවිත අපි ගත කරන්න ඕනේ. තෘෂ්ණාව දුරු වෙන මාර්ගයේ අපි ගමන් කරන්න ඕනේ. එහෙමනම් තථාගත මහාවැණි බුදු පියාණන් වහන්සේ අපට දේශනා කළ වදාළ ඒ සතර සතිපට්ඨානේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි ගමන් කරන්න ඕනේ. අන්න එවිට පින්වතුනි දෙවිවරු අපි සොයාගෙන එනවා, දෙවිවරු අපට පිහිට වෙනවා, ආශිර්වාද කරනවා. අපි මිත්‍යා දෘෂ්ටියෙන් ජීවත් වෙලා පස් පව් දස අකුසල් කරමින් ජීවත් වෙලා කරදරයක් විපතක් අනතුරක් පුරගමන් පූජා වට්ටි අරගෙන පොල් ගෙඩි අරගෙන දේවාල ගාන ගියාට පින්නතුනි දෙවිවරුන්ගේ පිහිට අපට ලැබෙන්නේ නැති බව මතක තබා ගන්න. එහෙමනම් මේ අවස්ථාවේදී මේ පින්නතුන් කල්පනා කරගන්න, අති දුර්ලභ මනුස්ස ජීවිතයක් අපට ලැබිලා තියෙනවා, බුදු සසුනක් මුණගැසිලා තියෙනවා, ආර්ය මහා සංඝරත්නයේ ඇසුර අපට තියෙනවා, කල්යාණ මිත්‍ර සම්පත්තිය අපට ලැබිලා තියෙනවා, ඒ තථාගත සද්ධර්මය අපට අහන්න ලැබෙනවා. එහෙනම් පින්නතුනි අපි ගොඩාක් වාසනාවන්ත පිරිසක් නේද? මේ අපට උදා වෙලා තියෙන වාසනාවන්තභාවයේ අවාසනාවන්ත කරගන්නෙත් අපි විසින්මයි. ඒ තැනට වැටෙන්න එපා පින්නතුනි. තමන්ට පුළුවන් හැම අවස්ථාවකම දාන සීල භාවනා පුණ්‍ය කටයුතු සිද්ධ කරගන්න. දන් දෙන්න, දන් දුන්නොත් තමයි ලෝභය අතහැරගන්න පුළුවන් වෙන්නේ, තෘෂ්ණාව දුරු කරගන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් අපි හරි හම්බ කරන උපයන ධනයෙන් කොටසක් දන් දෙමු. දන් දෙන්නට කවදාකවත් ඒක නැති වෙන්නේ නැහැ. තමන් හම්බ කරපු දෙයින් අඩුවක් වෙන්නේ නැහැ. ඒක කවදාකවත් හොර හතුරෙකුට ගන්න බැරි මහා ධනස්කන්ධයක් වෙනවා. ඒ නිසා
නිසා පින්නතුනි පුළුවන් තරම් දීමට හිත පුරුදු කරගන්න. දීමට හිත පුරුදු කරගත්තොත් අතහැරීම පුරුදු වෙනවා. අතහරිනවයි කියලා කියන්නේ පින්නතුනි මම හැමදාමත් හැම දේශනාවකටම කියන දෙයක් තමයි භෞතිකය නෙවෙයි අත්හරින්නේ. භෞතික වස්තුන් අතහැරලා අපිට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බෑ. භෞතික වස්තුන් කෙරෙහි තියෙන තණ්හාව තෘෂ්ණාව අපි අත්හරින්න ඕනි. දැන් අපි විමසා බලමු මේ භෞතික වස්තුන් කෙරෙහි අපි තුර ඇයි මේ තරම් ආශාවක් ඇති වෙන්නේ, ලෝභයක් ඇති වෙන්නේ, තෘෂ්ණාවක් ඇති වෙන්නේ ඇයි කියන දේ අපි විමසා බලමු. පින්නතුනි ගැඹුරින් ප්‍රඥාවෙන් කල්පනා කරලා බලන්න. ඔබගේ ඇස කන නාසය දිව ශරීරය මනස යන මේ ඉඳුරන් පිනවීමට තියෙන අධික තණ්හාව තෘෂ්ණාව නිසායි ඔබට භෞතික සැප සම්පත් අවශ්‍ය වෙන්නේ. ඔබට පුළුවන් නම් මේ ඇස සංවර කරගන්න, කන සංවර කරගන්න, නාසය සංවර කරගන්න, දිව සංවර කරගන්න, මේ කුණු කය සංවර කරගන්න. ඒ කියන්නේ මේක පිනවීමට ඇති තෘෂ්ණාව අඩු කරගන්න පුළුවන් නම් පින්නතුනි ඔබට වැටහෙනවා ඇත්තටම ලෝකයක් කියා දෙයක් නැති වගේ. ඔබට ලෝකයක් තියෙන්නේ මේ පංච ඉන්ද්‍රයන් මේ ඉඳුරම් පිනවීට තියෙන ආශාව තියෙන කම විතරයි. යමෙක් මේ පංච කාමයට ඇති ආශාව ලෝභය තණ්හාව අතහැරියොත් මුලින් අතින්ම නසලා දැම්මොත් අන්න ඔහුට වැටෙනවා අනේ මෙච්චර කාලයක් ලෝකයක් යා දෙයක් ඇතැයි කියලා මම සිතාගෙන සිටියා. නමුත් දැන් මේ මට වැටෙන්නේ මේ ලෝකේ මායාව, ලෝකේ බොරුව සිහිනයක් කියා. ලෝකේ මායාව බොරුව වැටෙන්න නම් පින්නතුනේ පංච කාමයට ඇති ආශාව තණ්හාව තෘෂ්ණාව දුරු කරන්න ඕන. මේ පංච කාමයේ පතුපත හඹා යගෙන යන සිත නවත්තන්න ඕනි. මේ පංච කාමයේ පතුපත හඹාගෙන යන සිත නැවැත්තුවොත් අන්න එදාට වැටෙනවා මේ ලෝකේ මායාව බොරු. ඇත්තටම ලෝකේ කියන්නේ ඔබගේ ඇසයි, ඔබගේ කන, නාසය, දිව ශරීරය, මනස මෙන්න මේ ආයතන හයයි ඔබගේ ලෝකය. මේවා පිනවන්නට ඇති තණ්හාව මුළුමනින්ම නසා දැම්මොත් ඔබට ලෝකයක් නැහැ. ඔබගේ ලෝකය ඔබේ දෙපා වල අන්න කඩාගෙන වැටෙනවා. ඒ වගේම පින්නතුනි අපි කාටවත් ජීවිතයක් කියලා දෙයක් නැහැ. හොඳට කල්පනා කරලා බලන්න ඇත්තටම කෝ ජීවිතයක්? ජීවිතයක් කියලා දෙයක් නැහැ කියන දේ අපිට අවබෝධ කරගන්න නම් යන්න පින්නතුනේ මතක සීමාවට අතීතයට. ඔබේ මතක සීමාව ඉදලා ඉන්න තැනට එන්න, හොයලා බලන්න ඔබ කියපු කරපු සිතපු පතපු විඳපු විඳවපු ප්‍රාර්ථනා කරපු සොයපු ඔය කුමන හෝ දෙයක් ඔබගේ ජීවිතයේ කොතන හෝ රැඳී පවතිනවාද කියලා කල්පනා කරලා බලන්න. අහුවල් කාල සීමාවේ මං කියපු කරපු දේවල් අහුවල් තැන තැන්පත් වෙලා තියෙනවා කියා කියන්න පුළුවන්කමක් තියෙනවාද පින්නතුනි? මේ කිසිම ජීවිතයක එහෙම දෙයක් නැහැ. ජීවිතය කියලා කියන්නේ පින්නතුනි මතක සිද්ධාන්තයක් පමණයි. හැම ජීවිතයකම තියෙන්නේ සිද්ධ වෙලා ඉවරුණ මතක ටිකක් විතරයි. කියපු දෙයක්, කරපු දෙයක්, විඳපු දෙයක්, විඳවපු දෙයක් මතකයේ තියෙනවා. ඒ ඇරෙන්න අපි කාටවත් පින්නතුනේ ජීවිතයක් කියලා දෙයක් නැහැ. ජීවිතයක් කියලා දෙයක් තියෙනවා නම් මේ පින්නතුන් මට කියන්න අනේ මගේ ජීවිතේ නම් අහුවල් කාල සීමාවේදී අහුවල් දවසේ මගේ ජීවිතයේ අහුවල් තැන තිබුණයි කියලා පුළුවන් නම් පෙන්වන්න පින්නතුනේ. ඔබලා සියලු දෙනාටම කියන්න පුළුවන් අහුවල් කාල සීමාවේ මේ සිදුවීම් මට වුණා. අහුවල් කාල සීමාවේ මේ දේවල් මම කළා. අහුවල් කාල සීමාවේ මේ දේවල් මම වින්දා විදෙව්වා කියලා විතරක් කියන්න පුළුවන්. ජීවිතේ අතන තියෙනවා මෙතන තියෙනවා කියලා.
කරන්න කාටවත් බලය පින්නතුනි. දැන් තේරෙනව නේද මේ ජීවිතයේ සිහිනය? මේ ජීවිතේ මායාව. මේ ජීවිතේ මුලාව. මෙන්න මේ සිහිනයට මුලාවට අපි මොහොමසු වෙලා ඉන්නවා. මේ සිහිනේ මුලාව පත්‍යස්ස කරගන්න පුළුවන් නම් පින්නතුනි මේ ඉඳුරන් පිනවෙමින් පිනවෙමින් මේකට වසී වෙලා මේක ජීවිතේ කරගෙන මේක ආත්මේ කරගෙන තව තවත් මේක පසුබසම් වාගෙන යන්නේ නෑ නවතිනවා. අන්න ඒ නිසා තමයි අඟුලිමාල රහතන් වහන්සේට බුදු පියාණන් වහන්සේ කිව්වේ අඟුලිමාල මම නැවතිලා ඔබ නවතින්න. දැන් මේ නවතින්න කියලා කිව්වේ දෙපයින් යන ගමනද? දෙපයින් දුවන ගමනද? නැහැ. බුදු පියාණන් වහන්සේ කිව්වේ මගේ හිත මන් නවත්තලා ඔබ තාමත් ඔබගේ සිත දුවනවා. ඔබගේ දුවන සිත නවත්තා ගන්න. මේ පින්නතුන්ටත් මට කියන්න තියෙන්නේ ඔය දුවන හිත නවත්තන්න. ඔබගේ සිත දුවන තාක් කල් ඔබට සතරක් පවතිනවා. ඔබගේ සිත නැවතුන තැන ඔබගේ සතර අවසන් වෙනවා. දැන් කල්පනා කරලා බලන්න පින්නතුනි, මේ සතර කියන්නේ දුර ඈත තියෙන දෙයක්ද? මරණින් මතු මොකක්ද? මැරිලා ලැබෙන සසරක්ද? නැහැ පින්නතුනි, සසර කියලා කියන්නේ මේ මොහොතයි. මේ මොහොතේ ඇති වෙන සිතුවිල්ලයි සසර. සෙනෙයක් සෙනෙයක් පාස, තප්පරය තප්පරයක් පාස, ඇති වෙමින් නැති වෙමින් ඇති වෙමින් නැති වෙමින් යන සිතයි සසර. ඇති වෙමින් නැති වෙමින් යන සිතයි උපත. මරණය තියෙන්නේත් මේ මොහොතේ, උපත තියෙන්නේත් මේ මොහොතේ, සසර තියෙන්නේත් මේ මොහොතේ, නිර්වාණ ධාතුව ස්පර්ශ කරන්න පුළුවන් වෙන්නේත් මේ මොහොතේමයි. දැන් බලන්න පින්නතුනි, මේ මොහොතේ තියෙන දේවල් නේද අපි මේ මරණින් මතු මෙහෙම වේවි මෙහෙම වේවි කියලා සංකල්ප කොට ගන්නවා. මේ වාගේ හිස් මායාව අවබෝධ කරගන්න. මරණින් මතු කිසිවකුට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ එකම දෙයයි, කරගත්ත පව්පින් රැගෙන සසරේ ගමන් කිරීම. එහෙම නේද? ඉන් එහා දෙයක් මරණින් මතු ලැබෙනවා කියලා කියන්න පුළුවන්ද මේ පින්නතුන්ට? ඉන් එහා දෙයක් ලැබෙන්නේ නැහැ. අපි ධනේ රැස් කරනවා, බඩවුට්ටු රැස් කරනවා, ඒවා අපි සුරක්ෂිතව තියාගන්න ආරක්ෂා කරගන්න වෙහෙත මහන්සියනවා. කාටවත් පුළුවන් දේවල් ඒ විදිහටම ආරක්ෂා කරගන්න, රැක ගන්න පුළුවන්. ඒ හැම දෙයක්ම විනාශ වෙලා යනවා. කල්පනා කරන්න පින්නතුනි, මේ වබයක් වෙන ශරීරයේ දෙක මේකට අවධානය යොමු කරන්න. මේ ඇස් දෙක, කන් දෙක, නාසය දිව ශරීරය ඔබට අයිති නැති වගේ වටහා ගන්න. සතර මහා භූතයෙන්ගෙන් හටගත්ත පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූතයෙන්ගෙන් හටගත්ත පංච උපාදානස්කන්ධය, රූප වේදනා සංඥා සංඛාර කියන මේ පංච උපාදානස්කන්ධය දුකයි. මේක මහා දුකක්. මේක දුකක් කියන දේ ඔබටම වැටහෙමි. බලන්න ඉපදුණුදා ඉඳලා ඔබට තියෙන ජීවිතයක්ද මරණයක්ද කියලා කල්පනා කරන්න. පින්නතුනි, ඉපදුණුදා ඉඳලා අපි කාටවත් ජීවිතයක් නැන්නේ, ජීවිතයක් ලැබෙන්නේත් නැහැ. අපි හැමෝටම තියෙන්නේ මරණයක් විතරයි. මරණයටයි මේ පියවර පියවර නම් වෙන්නේ. මේ මරණය සිහි කරන්න, මරණය ගැන කතා කරන්න බය වෙන්න එපා පින්නතුනි. අපි හැමෝටම නොමිලේම ලැබුණ ලැබෙන්න තියෙන එකම දේ තමයි මරණය. එහෙමනම් මරණය සිහි කරන්න, මරණය ගැන කතා කරන්න, මරණානුස්සතිය වඩන්න බය වෙන්න එපා. ඒක තමයි අපිට නොමිලේ ලැබෙන එකම දේ. දැන් කල්පනා කරලා බලන්න, ඉපදුණා ඉඳලා අද ඉපදුණා නම් හෙට වෙනකොට දවසකින් වයසට ගිහිල්ලා, මාසිකින් වයසට ගිහිල්ලා, අවුරුද්දකින් වයසට ගිහිල්ලා මොකද්ද මේ සිද්ධ වෙන්නේ? දවසින් දවස මරණයට ලං වෙනවා. ඉපදුණා ඉඳන් වයසට යනවා, ලෙඩ වෙනවා, ව්‍යෝධි වෙනවා, ජරාවට පත් වෙනවා, ජරා මරණයට ලං වෙනවා. මරණයෙන් මේ කුණකය මහ පොළොවට පස්සලා ගිහින් විඥානයේ තවත් වෙනක් සකස් කරගන්නවා.
ගන්නවා. ඉවරයක් නෑ මේ සංසාරේ. පින්නතුනේ සසරේ බය ඇති කරගන්න. සසරේ දුක ඇති කරගන්න. මේ කෙලවරක් නැති, අවසානයක් නැති, සීමාවක් නැති සංසාරේ මහ පොළවේ වැලිකඩ ගන්නට අපි ඉපදුණා. මහ පොළවේ වැලිකඩ ගන්නට අපි තිරිසන් අපායවල ඉපදුණා. අසුරේ නිරේ ඉපදුණා. ප්‍රේත ආත්මවල ඉපදුණා. මේ සියලුම තැන්වල සතර අපාය දුක් විඳගෙන විඳගෙන තමයි අපි මේ ඇවිල්ලා තියෙන්නේ. මේ ලබාගත්තු මනුස්ස ජීවිතේ මරණින් මතු අපට මනුස්ස ජීවිතයක්ම ලැබේවි කියලා අපි කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ පින්නතුනි. එහෙමනම් කල්පනා කරගන්න අති දුර්ලභ ලැබුණු මනුස්ස ජීවිතයේ තුල තථාගත සද්ධර්මය අපි අවබෝධ කරගනිමු පින්නතුනි. මේ ලබාගත් මනුස්ස ජීවිතයේ තුලදීම ගිහි ජීවිත ගත කරන ගමන්, වගකී යුතුකම් ඉටු කරන ගමන්, රැකී රස්සාවල් කරන ගමන්, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මේ උතුම් සෝවාන් ආදි මාර්ගයට පත් වෙන්න අපි සැම දෙනාටම පුළුවන් පින්නතුනි. ඒ උතුම් ආර්ය ශ්‍රාවකෙක් වෙන්න, ඒ උතුම් මාර්ගඵලවලට පත් වෙන්න මහා ලොකු දේවල් කරන්න නැහැ පින්නතුනි. කර්ම රැකී රස්සාවල් අත්හැරලා, ගෙවල් දොරවල් අත්හැරලා, දුවා දරුවන් අත්හැරලා, අමු දරුවන් අත්හැරලා පැවිදි වෙන්න අවශ්‍ය නැහැ පින්නතුනි. වනාන්තරගත වෙලා භාවනා කරන්න අවශ්‍ය නැහැ පින්නතුනි. සෝවාන් මාර්ගයේ ගමන් කරන්න මේ සියල්ල කරන ගමන් අපි හැමෝටම පුළුවන් කියන දේ හිතේ ධාර්මීය කරගන්න, ශක්තිය ඇති කරගන්න. මේ පින්නතුන්ට ආස නැද්ද මේ ලබාගත් මනුස්ස ජීවිතයේ තුල? අනේ අපටත් උතුම් සෝවාන් ඵලයටත් පත් වෙන්න ඇත්නම් කියලා අදහසක්වත් ඇති වෙන්නේ නැද්ද පින්නතුනි? එහෙම හිතනවා නම් ප්‍රශ්න කරන්න, අහන්න, මොකක්ද සෝවාන් මාර්ගය? පින්නතුනේ මේකේ කරන්න කිසිම දෙයක් නැහැ. හොඳින් සිහියෙන් අහගන්න. පුංචි දෙයක් කරන්න තියෙන්නේ. අද ඉඳලා ගෙදර ගිහින් කරන්න උත්සාහ කරන්න. ඔබ එක්කම එක දෙයක් කරන්න. ප්‍රශ්න කරදර අභියෝග ඉදිරියේ මේ අවස්ථාවේදී කිසිම කෙනෙකුට ප්‍රශ්න කරදර අභියෝග නැහැ. මේ වෙලාවේ එකම අරමුණින්, එකම අදහසින් මේ සියලු දෙනා ධර්මයට සවන් දෙනවා. නමුත් මේ අවස්ථාව ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. මෙතන මේ දේශනාවට සවන් දීලා ගෙදර ගියාට පසු ඔබ ජීවිතයට මෝහ දෙනකොට කල්පනා කරන්න, ප්‍රශ්නයක්, කරදරයක්, අභියෝගයක් ඇති වුණතන ඉවසීමට දරා ගැනීමට සිත පුරුදු කරන්න. මුලින්ම මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න උත්සාහ කරන කෙනා, වීර්ය කරන කෙනා, ඒක අවබෝධ කරගන්න ඕනේ කියලා හිතේ අදිස්ථානයක් ඇති කරගන්න කෙනා තුළ මූලිකම කාරණේ තමයි පින්නතුනේ සත්‍ය පවතින ඕනේ. සම්මුති වශයෙන් අපි සත්‍යයක් ගැන කතා කරනවා. බොරුවක් බොරු කියලා එකක් තියෙනවා, ඇත්ත කියලා එකක් තියෙනවා. එහෙමනම් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නම් ඔබ සත්‍යයෙන් ජීවත් වෙන්න ඕන. සත්‍ය වචන කතා කරන්න ඕනේ. එකිනෙකාට අවංක වෙන්න ඕනේ. තමන් තමන්ට අවංක නොවෙනවා නම්, තමන්ගේ හදවතට තමන් අවංක නොවෙනවා නම් කොහොමද පින්නතුනේ ඔබ අනුන්ට අවංක වෙන්නේ? කල්පනා කරලා බලන්න, ඇත්තට මම සත්‍යයෙන් ජීවත් වෙන කෙනෙක්ද? බොරුවෙන්, වංචාවෙන්, කපටිකමින් ජීවත් වෙන කෙනෙක්ද? අනුන් පරයා නැගී සිටීමේ අදහසින් කුහක වෙමින් ජීවත් වෙන කෙනෙක්ද? තමා තුළ මේ වැරදි අඩුපාඩු තියෙනවාද කියලා කල්පනා කරලා බලන්න පින්නතුනේ. ඒ වැරදි අඩුපාඩු තියෙනවා නම් ඔබ කල්පනා කරගන්න, ඒ තුලින් මම අනුන්ට අයහපතක් කරනවා නෙවෙයි, මම මටම අයහපතක් කරගන්නවා. මම මාවම විනාශ කරගන්නවා. මං ඒ තුලින් මගේ සතර දික්කස්ස ගන්නවා. ඒ නිසා අද පටන් මේ වැරදි මං හදාගෙන මම යහපත් ජීවිතයකට උරුම වෙනවා. අද පටන් මං අලුත් මනුස්සයෙක් වෙනවා කියලා කල්පනා කරන්න පින්නතුනි. මේ සෝවාන් මාර්ගය කියලා කියන්නේ පින්නතුනි සත්‍යයෙන් ජීවත් වීම, ප්‍රශ්න කරදර අභියෝග ඉදිරියේ නිත්‍ය
නිශ්චල වීම, ඉවසීමට දරා ගැනීමට සිත පුරුදු කිරීම. බුදු පියාණන් වහන්සේ ආලවක සූත්‍රයේ දේශනා කරනවා, ආලවක යක්ෂයාට දේශනා කරනවා. නමුත් ඔය සූත්‍ර සම්පූර්ණම සූත්‍රයේ තියෙන නිවන් මාර්ග සඳහා නෙවෙයි, අවසානෙට තියෙනවා වචන හතර. දැන් අපි බලමු මේ වචන හතර මොකක්ද කියලා. ආලවක යක්ෂයා මාන්තිමර දපණී වෙලා බුදුන් සරණ ගිහිල්ලා මෙන්න මේ මානවා. පින්වත් බවත් ගෞතමයන් වහන්සේ මෙලවත් පරලවත් සැප පිණිස යමක් වේනම් මා කෙරෙහි අනුකම්පාවෙන් මට දේශනා කරන සේක්වා. අන්නේ වෙලාවේ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා, සත්‍යං ධම්මෝ දිචි චාග. දැන් කල්පනා කරලා බලන්න පින්නතුනේ, මේ පාළි වචනේ සත්‍යං කියන්නේ මොකද්ද? සත්‍යං කියලා කියන්නේ සත්‍යයෙන් ජීවත් වෙන්න, ඔබ ඇත්තෙන් ජීවිතයට මුහුණ දෙන්න, සත්‍යවාදී මනුස්සෙක් වෙන්න, හොරබරු කය වංචා කපටිකමෙන් තොර නිහතමානී මනුස්සෙක් වෙන්න, සත්‍යයෙන් ජීවත් වෙන්න. ඒ වගේම ධම්මෝ කියලා කියනවා. මොකද්ද මේ ධම්මෝ කියන්නේ? මේ පොත්වල තියෙන බණද, පොත්වල තියෙන වචනද ධර්මය කියලා කියන්නේ? නැහැ පින්නතුනි. සත්‍යං ධම්මෝ කියන්නේ සත්‍යයෙන් ජීවත් වෙන්න, දරා ගැනීමට ඉවසීමට සිත පුරුදු කරන්න. දරා ගැනීමට ඉවසීමට සිත පුරුදු කරනකොට, සත්‍යයෙන් ජීවත් වෙනකොට ඔන්න දිචී කියන වචනේ එතෙන් එනවා. මොකද්ද මේ පාළි වචනේ තේරුම? දිචී කියන්නේ ඥානය පහළ වෙනවා. මොකද්ද මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට ප්‍රායෝගික උපයෝගී වන ඥානය අපට පහළ වෙන්නේ? සත්‍යයෙන් ජීවත් වුණාම ඉවසීමට දරා ගැනීමට සිත පුරුදු කරගෙන මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරනකොට තුන් සිත පහදවාගෙන මෙන්න අපට ඥානය පහළ වෙනවා. මේ ඥානය පහළ වුණාම පින්නතුනේ අපි ඡාග කරන්න දෙයක් නැහැ. ඡාග කියලා පාලියෙන් කියන්නේ අත්හරිනවා කියන එකට. එතකොට අත්හරිනවා කියලා කියන්නේ භෞතික වශයෙන් නෙවෙයි, මනසින් සියල්ල අත්හරිනවා. මේ මම, මේ මගේ, මේ මගේ ආත්මය කියන සංකල්ප විනාශ කරනවා. විනාශ කරන්න දෙයක් නැහැ. ඇත්තටම මේ ඥානය පාවුණාම විනාශ වෙනවා. තප්පරෙන් තප්පරේ බැඳීමෙන් සිත නිදහස් කරන්න දෙයක් නැහැ, නිදහස් වෙනවා. අත් අරින්න බෑ මේ මාර්ගයේ කිසිවක්. අත් ඇරෙනවා පින්වතුනි. අත් ඇරෙන්න නම් මූලික කරුණ සත්‍යයෙන් ජීවත් වීම, දෙවෙනි කරුණ ඉවසීමට දරා ගැනීමට සිත පුරුදු කිරීම, නිච්චලභාවය චලනය නොවී මූණ දීම සියල්ලට, ඉවසීමට දරා ගැනීමට සිත පුරුදු කරගෙන පුරුදු කරගෙන යනකොට තමයි ඥානය පහළ වෙන්නේ. ඒ ඥානය පහළ වුණාම තමයි අතහැරීම පුරුදු වෙන්නේ. අන්නේ දා ඉඳන් ඔබ රැස් කරන්නේ නැහැ, අස් කරනවා පින්නතුනි. අපි සියල්ල රැස් කරන්නේ හිතින්මයි, සියල්ල අස් කරන්නේ හිතින්මයි පින්නතුනි. අස් කරන කෙනා නිවන් දකිනවා, රැස් කරන කෙනා සසරේ යනවා. දැන් තේරෙනවාද මේ සසර ගමනට අපි වැදෙන ආකාරය? සසරෙන් නිදහස් වෙන්න ඕන ආකාරය. එහෙමනම් රැස් කරන්න එපා පින්නතුනි, අස් කරන්න. රූපතුෂ්ණාව දුරු කරන්න, සෝතතුෂ්ණාව දුරු කරන්න, ගන්ධතුෂ්ණාව දුරු කරන්න, රසතුෂ්ණාව දුරු කරන්න, කයේ පාන්දර ඇති තුෂ්ණාව දුරු කරන්න. මෙන්න මේ තුෂ්ණාව දුරු වුණොතන පින්නතුනි ඔබට පංචේන්ද්‍ර සංවර සීලය පිහිටනවා. සිත කය වචන යන තුන්දර සංවර කරන්න දෙන්නේ සංවර වෙනවා. දස අකුසලයෙන් වළකිනවා, දස කුසලයේ සිත පිහිටවනවා. තථාගත අමාමෑණි බුදුපියාණන් වහන්සේගේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරන ආර්ය ශ්‍රාවකයා පංචේන්ද්‍ර සංවර සීලය සහ දස කුසලයයි සිත පිහිටවා ගන්න ඕනේ. ඉන්නහා කුසලයක් හෝ ඉන්නහා සීලයක් මේ ආර්ය ශ්‍රාවකයට අවශ්‍ය නැහැ පින්නතුනි. එහෙමනම් මේ අවස්ථාවේදී පංචේන්ද්‍ර සංවර සීලය සිත පිහිටවාගෙන, පංචේන්ද්‍ර සංවර සීලය ප්‍රගුණ කරගෙන, ඉඳුරම් පිනවන්න තියෙන ආශාව ලෝභය තණ්හාව දුරු කරගෙන, මේ කිව්ව විදිහේ දස කුසලයෙන් වැළකීලා දස කුසලයෙන්ම සිත පිහිටවාගෙන මෙන්න මේ ආකාරයෙන් සත්‍යයෙන් ජීවත් වෙන්න, ඉවසීමට දරා ගැනීමට හැම කරුණක් ඉදිරියේම
හැම අභියෝගයක් ප්‍රශ්නයක් කරදරයක් වියෝලයක් ඉදිරියේම දැන් මේක සිද්ධ වෙලා ඉවරයි. ඒකට දැන් දුක් කියලා වැඩක් නැහැ, අඬලා වැඩක් නැහැ, ශෝක කරන වැඩක් නැහැ කියලා ඥානවන්තව කල්පනා කරලා ඒ අවස්ථාවල තුළව නිච්චල වෙන්න, දරා ගන්න, ඉවසන්න. අන්න ඒකට ඔබට ඥානය පහළ වෙනවා. අන්නේ ඥානය පහළ වුණා දායි දා ඔබ කවදාකවත් රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් රැස් කරන්නේ ප්‍රතිබඳින්නේ නැහැ. සියල්ලේ අනිත්‍ය දුක් අනාත්ම ත්‍රිලක්ෂණය අවබෝධ කරගෙන අත්තරීම පුරුදු කරනවා. පුරුදු වෙන්න දෙයක් නැහැ, පුරුදු වෙනවා එක નિરાයාසයෙන්. මෙන්න මේකයි සෝමන මාර්ගයේ පින්නතුනේ. දැන් මේක අමාරුයි වගේද? සෝමන මාර්ගය අමාරුද? මේකයි සෝමන මාර්ගය. මේ විදියට අස්කරගෙන 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 යනකොට මොකද්ද වෙන්නේ? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන ප්‍රහාණය වෙනවා. ඒ සංයෝජන තුන ප්‍රහාණය උන තැන කවුරුත් කියන්න ඕනේ තමන්ට ප්‍රත්‍යක්ෂ වෙනවා මගේ අවිද්‍යාවෙන් මම බැහැර වුණා, විද්‍යානුවණ පහළ වුණා, මම දැන් සම්මා දිට්ඨියටපත් වුණා. ඒ මොකවද? සෝවාන් ඵලයටපත් වුණා. මෙන්න මේකයි සෝවාන් මාර්ගය, මෙන්න මේකයි සෝවාන් ඵලය පින්නතුනි. එතකොට මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන ප්‍රහාණය වුණාට පසු එයාට සිල් රැකීමේ අවශ්‍යතාවයක් නැහැ. එයා අවිද්‍යාවෙන් බැහැර, විද්‍යානුවණ ළඟ තියෙනවා, සම්මා දිට්ඨියටපත් වෙනවා. සම්මා දිට්ඨියටපත් වෙන්න බෑ කිසිම කෙනෙකුට වචන වලින්. මෙන්න මේ සංයෝජන තුන ප්‍රහාණය වුණොත් සක්කාය දිට්ඨියටපත් වෙන්නේ සෝවාන් ආර්ය ශ්‍රාවකේ විතරයි. වෙන කිසි කෙනෙකුට සම්මා දිට්ඨියටපත් වෙන්න බෑ පිළිතුරු. දැන් අපෝ ගොඩක් අය හිතන අපි සිල් සමාදන් වෙනවා, බණානවා, දන් දෙනවා, පින්කම් කරනවා අපි සම්මා දිට්ඨිය කියලා. නෑ, සම්මා දිට්ඨිය නෙවෙයි ඒක. එහෙම සම්මා දිට්ඨියටපත් වෙන්න බෑ. සම්මා දිට්ඨියටපත් වෙන්නේ සෝවාන් ආර්ය ශ්‍රාවකෙක් විතරයි. සක්කාය දිට්ඨිය කැඩුන තැන සම්මා දිට්ඨිය තියෙනවා. අවිද්‍යාව පත්‍ය සංඛාර. අවිද්‍යාව තියෙන නිසාමයි සංඛාර වෙන්නේ. සංඛාර කියන්නේ මොනවද? මේ සියලුම දෙනා සහ සියල්ලෝම සියලු දේම සියල්ලෝම සංඛාර. හොඳට කල්පනා කරලා බලන්න. ඇති වෙන නැති වෙන ස්වභාවයක් නෙමෙයි අපේ ජීවිත තුළ තියෙන්නේ. අපි හරි හම්බ කරන දේවල් සදාකාලිකද? අම්මා තාත්තා සදාකාලිකද? ඉඩකඩම් ගෙදර වටපිට සදාකාලිකද? බඩු මුට්ටු සදාකාලිකද? මේ ඉඳුරම් පිනවන එක සදාකාලිකද? සදාකාලික නොවන කිසිවක් සංස්කාර නොවෙනවද? මේ සියල්ලම සංස්කාර. අවිද්‍යා පත්‍ය සංකාර. ඇයි අපි අවිද්‍යාවට අසුරයි? සම්මා දිට්ඨියේ සිට පිටලා නැති නිසා, සක්කාය දිට්ඨිය කැඩිලා නැති නිසා, අවිද්‍යාවෙන් සිට නිදහස් වෙලා නැති නිසා අපි හැමෝම අවිද්‍යාවට ඉන්නේ. අවිද්‍යාවෙන් සිට නිදහස් කරගන්න නම් හොඳට තමන් දෙසට අවධානය යොමු කරන්න. අනුන්ගෙන සොයන කත්තරලා, අනුන්ගේ දේවල් සොයන කත්තරලා, අනුන්ගෙන කතා කරන කත්තරලා තමා ගැන සොයා ගන්න පටන් ගන්න. ඇත්තටම මේ කය තුල මම කියා කෙනෙක් ඉන්නවද? ඔබලා තුල ඔබලා ඉන්නවද? මේ ශරීරය මගේ නම්. මේ ශරීරය වෙනස් නොවි තියෙන්න ඕනේනේ. ලෙඩ නොවි ඉන්න පුළුවන්ද? වයසට යන්නේ නැතුව ඉන්න පුළුවන්ද? මැරෙන්නේ නැතුව ඉන්න පුළුවන්ද? අපි කාටවත් මේක මගේ නම් මට ඕන විදිහට මේක පවත් ගන්න පුළුවන් වෙනවා. ඇයි මට ඕන විදිහට මේක පවත්වා ගන්න බැරි? අනේ මට ආයේ නැති කුණු කයක් මම
හරිම පුංචි දෙයක් කරන්න තියෙන්නේ. මේ පංච කාමයට ඇති ආශාව, තණ්හාව, ලෝභය, තෘෂ්ණාව දුරු කරගන්න. එවිට භවෝග සම්පත් කෙරෙහි තියෙන ආශාව, තණ්හාව, තෘෂ්ණාව ඔබ තුළින් දුරු වෙනවා. අපි දැන් බලමු බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මම ඔබලාට එක දෙයක් අත්තරින්න කියනවා. මේ එකම එක දෙයක් අත්තරියොත් ඔබලා අනාගාමී වෙන බවට මම පොරොන්දු වෙනවා. දැන් බලමු පින්නතුනේ විමසා, කුමද්ද බුදු පියාණන් වහන්සේ මේ අත්තරින්න කියපු එකම එක දේ? මහණෙනි ඔබලා රාගය අත්තරියොත් එකවර අනාගාමී වෙන බවට මම පොරොන්දු වෙනවා. ඊගාවට බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මම ඔබලාට අපවෙනව පුරුදු වෙනවා එකම එක දෙයක් අත්හැරියු. කුමක්ද ඒකම එක දෙය? දේශය අත්හැරියු ඔබලා එකවර අනාගාමී වෙනවා. ආයත් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මම ඔබලාට අපවෙනව පුරුදු වෙනවා එකම එක දෙයක් අත්හැරියු ඔබලා එකවර අනාගාමී වෙනවා. ඒ මොකක්ද? රාගේ දේශය මොහේ අත්හැරියු එකවර අනාගාමී වෙනවා. රාගය අත්හැරියොත් එකවර අනාගාමී වෙනවා, දේශය අත්හැරියොත් එකවර අනාගාමී වෙනවා, මෝහය අත්හැරියොත් එකවර අනාගාමී වෙනවා. එහෙනම් පින්නතුනි නිවන් මාර්ගයට අපිට තියෙන එකම බාධාව මේ රාගය, දේශය, මෝහය නොවේද? මේක නෙවෙයි දෙකම බාධාව. යම්කිසි කෙනෙකුට මේ රාගය, දේශය, මෝහය ප්‍රහාණය කරගන්න පුළුවන් නම් එයාගේ සිතට මොකක්ද වෙන්නේ? සිත සූන්‍ය වෙනවා, සිත හිස්සෙනවා, සිතට නිතරම එන සිතුවිලි අඩු වෙනවා, සංස්කාර වල ගැසීම අඩු වෙනවා, සංකල්ප අඩු වෙනවා, අන්න සිතේ නිදහස ලැබෙනවා. පැහැදිලිද මේ මාර්ගය? මේක කරන්න අමාරුයි වගේ තේරෙනවා. කාටාර හිතනවා දැනේ කොයින විදිහට අපිට නම් බෑනේ කියලා හිතනවා. මේ ඕගොල්ලන්ට ඇහෙනවාද? හෙලෝ, පැහැදිලි නෑ. දැන් මේ කරපු දේශනාව පැහැදිලුනේ නැත්ද? දැනුනේ නැද්ද? දැන් මේක අපිට පුතේ මේක වීඩියෝ කරගන්න අවශ්‍යයිනේ. ඒ නිසා මයික් එක පද්දේ නැව, සවුන්ඩ් එක නැති වුණාට කමක් නැහැ. මයික් එක අතේ තියෙනවා. පැහැදිලිද? මේ ඔතනින් සවුන්ඩ් එක කමන්නේ. අපේ ස්වාමීන් වහන්සේ ඕන්නේ ඕන්නේ කට්ටියක් පොඩ්ඩයිනේ අපි නිකන් කියන්නේ. හොඳයි, දැන් එහෙනම් කවුරු හරි මොනවා හරි දැන් මෙච්චර වෙලා කරපු දේශනාව සම්බන්ධව ප්‍රශ්නයක් කරලා තියෙනවා, කවුරු හරි ප්‍රශ්න කරන්න, කවුරු හරි යමක් අහගන්න දැනගන්න තියෙනවා නම් අහන්න.
දැන් තේරුම් නැති අය ඉන්නවා නම් යම දැනගන්න තියෙනවා නම් අපි සාකච්ඡා කරමු, ප්‍රශ්න කරන්න, අහන්න. මේ සියල්ලම පුතේ සංසාරික පුරුදු තමයි. මේ හැම දෙයක්ම සංසාරික පුරුද්දක් කරෙන්න මේ ලබාගත් මනුෂ්‍ය ජීවිතේ පුරුද්දක් නෙමෙයි මේ සියල්ල. සමහර මිනිසුන් ඉන්නවා පස්පව් දස අකුසල් කරමින් ජීවත් වෙන. ඒ මිනිස්සු සංසාරෙත් ඒකම තමයි කරලා තියෙන්නේ. සමහර අය ඉන්නවා පුළුවන් තරම් දන් දෙනවා, පින් කරනවා, පින් කරමින්ම ජීවත් වෙනවා. ඒ පින් කරන්න සිතක් පහළ වෙන්නේ සංසාර පුරුද්ද නිසා. තේරෙනවා? සමහර ඉන්නවා පංච කාමයට ඇල්ලිලා ඒකම ජීවිතය කරන්නේ. ඒ සංසාරෙම ඒකම තමයි කරලා තියෙන්නේ. මේ හැම දෙයක්ම සංසාර පුරුදු තමයි. තේරෙනවද? එතකොට දැන් මෙහෙම දේවල් සිද්ධ වෙනවා. දැන් සමහර ඉන්නවා ලස්සන පෞ ජීවිත ගත කරනවා. තවත් සමහරුගේ පෞ ජීවිත අවුල්. පෞ ජීවිත තුල කිසිම සතුටක් නැහැ. මේකට හේතුව කොහොමද? හේතුඵල ධර්ම ගැන කතා කරන්න ගියොත් ගොඩාක් දීර්ඝයි. අපි හැම කෙනෙක්ම ජීවිත උරුතනේදී හේතුඵල දානවා. දැන් සමහර පෞ ජීවිත ලස්සනට ගත කරනවා හරිම සමගියෙන්. මොන දේ අඩුපාඩු වුණත් හිතේ සන්තෝෂයේ පෞ ජීවිත තුල තියෙනවා. ඒකට හේතුව පෙර සංසාරේ කවදාකවත් අනුන්ගේ පෞ ජීවිත අකුල් හෙළලා නැහැ. පෞ ජීවිත කඩා කප්පල් කරලා නැහැ. අනුන්ට අකුල් හෙළලා නැහැ. කුරුළු කූඩ විනාශ කරලා නැහැ. අන්නේ අකුසල් කර්මය කරගෙන නැති නිසා ලස්සන පෞ ජීවිත ගත කරනවා. පෞ ජීවිතයේ තුල සතුට තියෙනවා. තව පෞ ජීවිත තියෙනවා. බෞ භෝග සම්පත් සියල්ලම තියෙනවා. ධනෙ තියෙනවා, බලය තියෙනවා, හැම දෙයක්ම තියෙනවා. හිතේ සතුට නැහැ, දෙන්නගේ සමතියක් නැහැ. ඒකත් දෙන්න විසින්ම සංසාරේ කරගත්ත පාප කර්මය. ඒ කියන්නේ පෙර සංසාරේ පෞ ජීවිත ගත කරලා එක එක්කිනාර දැන් අපි මේ උදාහරණයක් ගමු. පෙර සංසාරේ බිරිඳ එක්කෝ සැමියා වෙනත් අනියන් සම්බන්ධකම් වලින් වේවා වෙනත් කුමන දෙයකින් හරි බිරිඳගේ සිත රිද්දලා විතර වේදනා දීලා දුක් දීලා මේ ලබාගත් මනුස්ස ජීවිතවල පුළුවන් තරම් බිරිඳට යුතුයකම් ඉටු කරනවා, ආදරය කරනවා, සලකනවා. බිරිඳ සැමියාට ආදරේ නැහැ, අයාලේ නැත්ද එහෙම ඒවා? ඒකට වැරද්ද බිරිඳ නෙවෙයි. නමුත් මේ මනුස්ස ජීවිතය දකින්න අනේ මම මෙච්චර මෙයාට කරනවා, ඒත් මට මෙයා මේ විදියයි. නමුත් මට මෙයා මේ විදියයි කියලා හිතන්න මේක මගේ සංසාරේ අකුසල කර්මයක් කියලා ධර්මයට ගලපන්න පුළුවන් නම් එතනදි ප්‍රශ්නයක් නැතුව අන්න අර මං කිව්ව විදිහට ඉවසීමට දරාගෙන සිත පුරුදු කරගන්න පුළුවන් වෙනවා. අපිට පුළුවන් වෙන්න ඕන මේ හැමදේම ධර්මයට ගලපලා නිච්චල වෙන්න. Tamante එවැනි බිරිඳක් ලැබෙනවා නම්, එවැනි සැමියෙක් ලැබෙනවා නම් ඒකට වැරද්දේ සැමියාවත් බිරිඳවත් නෙවෙයි පින්නතුනේ. තමන් සංසාරේ කරගත් අකුසල කර්මය. ඒ විදියටම තමන් කෙනෙක්ගේ හිතක් රිද්දලා තියෙනවා. දුක් දීලා තියෙනවා. හිතට වේදනා දීලා දුකකටපත් කරලා තියෙනවා. අන්න ඒ දුක මේ ආත්මෙදී තමන්ටත් විඳින්න සිද්ධ වෙනවා. පැහැදිලිද? සංසාර පුරුදු තමයි අපි හැමෝගේම ජීවිත තුළ තියෙන්නේ. දැන් මගේ ජීවිතය ගන්න. පුංචි කාලේ ඉඳලා අවුරුදු 7 8 ඉඳලා මහානම වෙන්න මහානම වෙන්න වෙන මොකුත් නැහැ මගේ ජීවිතේ. කවදාරි මහාන වෙන්න. අන්තිමට තීරණය කරේ මම මැරෙන්නේ කවදාරි සිවුරක් දාගෙන. මැරෙන්න දවසක් තියාරි මේ චීවරේ දාගෙන තමයි මම මැරෙන්නේ. බලන්නේ සංසාරේ තන ආව එක. නමුත් අවුරුදු 51ක් වෙනකම් මට පැවිදි වෙන්න බැරි වුණා. ඇයි ඒකටත් වෙනවක් වෙන්නේ? මේ ජීවිතේ විඳින්න තියෙන සියල්ල විඳලා, විඳවන්න තියෙන සියල්ල විඳවලා, ආයෙති විඳවීමක් මතුවටත් නැහැ, විඳීමකුත් නැහැ, විඳින්නෙත් විඳවන්නෙත් මේ මගේ අවසානය. ඒ නිසා මේ ආත්මේ දෙන්න තියෙන සියල්ලම දුන්නා. සැපනේ මේ දුන්න තරමත් දුන්නේ දුක්. ඒ සියල්ල ඉදිරියේම ඉවසීමට දරාගෙන ඉන්න මං සිත පුරුදු කරා. හැබැයි සත්‍යයෙන් ජීවත් වුණා.
මම මෙච්චර වෙලා කරපු දේශනාව පොත්වල බලලවත් පොත්වලින් දැනගෙනවත් අහප එකක් වන්නේ මම අවබෝධය කර ගැනීම සඳහා අනුගමනය කරපු මාර්ගයමයි මේ පින්වතුන්ට මම දේශනා කළේ. මේක මට කවුරුත් කියලා දුන්නේ නැහැ. හැබැයි අත්තරින්න සියල්ල මාසින් කියන දේ කල්යාණ මිත්‍රයෙක්ගේ ධර්ම දේශනාවකින් අහගත්තා. මට ඒ වචන ඇහෙනකොටම මට ඒතරම චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා. මේ භෞතික සම්පත් භෞතිකව නෙමෙයි අත්තරින්න කියන්නේ, මනසින් අත්තරින්න කියන්නේ නම් මේ සියල්ල කෙරෙහි තියෙන තණ්හාව මම දුරු කරනවා කියන දේ මට ඒතරම අවබෝධ වුණා ඒ වචනේ ඇහිපු. ඒ වචනේ ඇහුන් නැත්තම් මටත් මේ මාර්ගේ වැටෙන්නේ නැහැ. ඇයි අත්තරින්න මොනවද කියලා දන්නේ? කලකිරීමයි ධර්ම අවබෝධය කියන්නේ දෙකක්ද? කලකිරීම කියලා මෙහෙම තියෙනවා. සමහර ජීවිතේ කලකිරීම. සමහර මේ ජීවිතේ පාම කියලා හිතනවා. ඒක මේ ධර්මයට හේතුවක් නෙමෙයි. ධර්මයක් නෙමෙයි ඒක. ඒක ජීවිතේ පාවීම. ජීවිතේ ගැන කලකිරීම. ප්‍රශ්න කරදර වලට මුහුණ දී ගන්න බැරි හයියක් නැතිකම, ආත්ම සත්‍යයක් නැතිකම. මේ සද්ධර්ම මාර්ගය යන කෙනා, සසර කලකිරෙන කෙනා බුද්ධම හයියක්. ඒක වචනෙන් කියා ගන්න බැරි තරම් හයියයි. සුදුමාකාර ආත්ම සත්‍යයක් තියෙනවා. ඕනම දෙයකට මූණ දීගෙන කඩාගෙන බිඳගෙන ඉස්සරහට යන්න පුළුවන් ආත්ම සත්‍යයක් තියෙන ඕන මේ ධර්මය අවබෝධ කරගන්න කෙනා. එයාට සතර කලකිරෙනවා මිසක් මේ ජීවිතය කලකිරෙන්නේ නැහැ. පැහැදිලිද? තියෙන සියල්ල අහිමි වෙලා මහපාරට වැටුණත් එයාට ජීවිතය කලකිරෙන්නේ නැහැ. ඒ හැම දෙයක් ඉදිරියේම මේ සියල්ලට හේතුව ඉපදීමයි, ඉපදීමක් නැති තැන පමණයි මේ සියල්ල නිදහස් වෙන්න පුළුවන් කියන ආත්ම සත්‍යය ඇති වෙනවා. පැහැදිලිද? කලකිරෙන්න ඕන ජීවිතේ නෙමෙයි මේ සසර. පැහැදිලිද? දැන් කලකිරීම ගොඩක් තියෙන දරුවෝ ගැන කලකිරනවා, දෙමව්පියෝ ගැන කලකිරනවා, බිරිඳ වයිෆ් ගැන කලකිරනවා, වයිෆ් බිරිඳ ගැන කලකිරනවා, අසල්වැසියන් ගැන කලකිරනවා, පවුලයාද කලකිරීම ගොඩක් තියෙනවා. ඒවා මේ ධර්මයට අදාළ නැහැ. සසර කලකිරෙන්න ඕන. සසරේ බය දුක, මැරෙමින් ඉපදෙමින් යන සංසාරයේ බය දුක දකින්න ඕන. මේ සසර ගැන කලකිරෙන්න ඕන. තව ප්‍රශ්න තියෙන්නේ? මේ නිවන අවබෝධ කරගන්න අවශ්‍ය දේ තමයි පළමු කාරණේ සත්‍යෙන් ජීවත් වීම. දෙවෙනි කාරණේ තමයි බුද්ධමාකාර හයිය හිතක් තියෙන්න ඕන. බුද්ධම කල්ු ගලක් වගේ හිත හයිය වෙන්න ඕන. හිත ලාමක වෙලා බෑ, දුර්වල වෙලා බෑ, අහාට මෙහාට වැනෙන හිතක් තිබිලා බෑ. කෙලින් තීරණ ගන්න පුළුවන්, කෙලින් වැඩ කරන්න පුළුවන්, කෙලින් කතා කරන්න පුළුවන්. හොඳ සත්‍යවන්ත හයිය හිතක් තියෙන්න ඕන. හොඳ ආත්ම සත්‍යයක්, ආත්ම විශ්වාසයක් තියෙන්න ඕන. අන්න එවැනි කෙනෙක් තමයි මේ සත්‍ය අවබෝධ කරන්නේ. පැහැදිලිද? තව ප්‍රශ්න කරන්න. කාන්තකාසු චන්න ඇමති බෝධි බෝධි රුක්කය බෝධිය තමයි වෙසක් පොය දවසේ ඉපදුනේ. හේතු කාරණා ගොඩාක් තියෙනවා. ගොඩක් ගලවන්නේ අර තුන ගලවුවම මේ කොලිත උපතිස්ස වෙසක් පොය දා ඉපදුනා කියලා මම අහලා නැහැ.
චණ්ඩාමති පන්තක අසුයි බෝධින් වහන්සේ. වෙසක් පෝය දවසේ තමයි මේ බුදු සිද්ධාර්ථ බෝධිසත්වය. වෙසක් පෝය දවසේ මේ ඇයිති ඔව ඇත්තම සිද්ධිය නෙමෙයි පුතේ. එක එක කෙනාට හිතන අදහස් ලියනවා. පොත්වල තියෙන දේවල් පොතින් ලියනවා. ඇත්තම පොත්වල තියෙන දේවල් 100%ක් හරි කියලා කියන්න මට නම් බෑ. මම ඒව අනුමත කරන්නේ නැහැ. වැරදි කියන්නෙත් නැහැ, හරි කියන්නෙත් නැහැ. පොතේ තියෙන දේවල් අපි කොහොමද හරි කියන්නේ? අපි පොත ලියනකොට එතන හිටියද? අපිට කොහොමද පුළුවන් වෙන්නේ ඒව හරි කියන්නේ? බුද්ධ දේශනාව තුළ තියෙනවා මම අහලා තියෙන විදිහ නම් මම ওই පොත්වල දේවල් ගොඩක් දන්නේ පුදුම දන්නේ ඇත්තටම. වෙසක් පොය දවසේ සිද්ධාර්ථ බෝධිසත්වය ඉපදුන දවසේ තමයි කන්තක අසු ඉපදුනේ, චන්න ඇමති ඉපදුනේ, බෝධින් වහන්සේ ඉපදුනේ. වෙසක් පොය දවසේ කියලා මම අහලා තියෙනවා. වෙනනම් මම වෙන කෙනෙක් ඔය උපතිස්ස කෝලිතේ දා ඉපදුනා කියලා මන්නම් හදමයි යන්නේ. දැන් මේ තම ගිහි ජීවිත ගත කරන ගමන්, රැකී රස්සා කරන ගමන්, මේ දරුව පෝෂණය කරන ගමන් අපි කොහොමද මේ නිවන් මාර්ගේ යන්නේ කියන දේ තමයි ඕගොල්ලෝ දැනගන්න ඕනේ. ඕගොල්ලෝ ප්‍රශ්න කරන්න පුළුවන්, හැම කෙනෙකුටම පුළුවන්. උතුම් සෝවාන් ඵලයට පත් වෙන මේ හැම කෙනෙකුටම පුළුවන්. දැන් කල්පනා කරන්න පින්වතුනි, මම මේ පින්වතුන්ට කියනවා මේ ඇතෙන පේන දකින සීමාව තුළ තියෙන සියල්ලම බොරුවක්, මුලාවක්, මායාවක් කියලා. එතකොට මේ පින්වතුන් කියන්න මොනවා මෑනිනා තේම කියන්නේ කොහමද? මේ බිල්ඩින් එකක් තියෙනවා, මේ ලයිට් තියෙනවා, මේ පුටුව මේසා මේ හැම දෙයක්ම තියෙනවානේ. ඔයව මායාවක් කියන්නේ කෙසේද කියලා අහන්න පුළුවන්නේ. මන්ද මේ පින්නතුන්ට කියනවා මෙතන ලයිට් එකක් නැහැ කියලා. මොකද කියන්නේ? මෙතන ලයිට් එකක් නැහැ. තියෙනවද ලයිට් එකක්? කාටද කියන්න පුළුවන් මෙතන ලයිට් එකක් තියෙනවා කියලා? මේක සදාකාලික නැත්තම් ඔබ සදාකාලිකද? නැහැ. ඒ දැන් බනවා පිට. අඳුරක් කියලා දෙයක් මේ ලෝකේ තියනවාද? අඳුර කියලා දෙයක් තියනවාද? තාත්තේ අඳුර කියලා දෙයක් තියනවාද? ඒ තාවකාලික දේ ඇත්තේ කියලා මෙච්චර කාලයක් දීවුරත් ජීවත් වුණාද නැද්ද? නිකමටම තාවකාලිකයි කියලා හිතුවද? හිතුවද? ඇයි මේ සියල්ල තාවකාලික වෙන්නේ? පුංචි ප්‍රශ්නයක් උත්තර දෙන්න. ඇයි මේ සියල්ලම තාවකාලික වෙන්නේ? ඇහෙන්නේ නැත්තම් අතනින් සද්ද අඩු කරන්න අපි නිකන් කතා කරමු. මේ සියල්ල తాවකාලික වෙන්නේ පින්නතුනේ මේ ලෝකේ බොරුවක් නිසා. මේ ලෝකේ ඇත්තක් නොවෙන නිසා. මේක මායාවක් නිසා මේ සියල්ල తాවකාලිකයි.
මේ මේ ලෝකේ මායාවක් නෙවෙයි නම් බොරුවක් නෙවෙයි නම් මේ පවතින සියල්ල සදාකාලිකයි. පැහැදිලිද? මේ සියල්ල తాවකාලික කරලා ස්වභාව ධර්මයේ අපට පෙන්වන්නේ මේක බොරුවක් මායාවක්. උඹලා මේ බොරුවට මායාවට තමයි මේ අසු වෙලා ඉන්නේ. උඹලා මේ මායාවට තමයි මේ මැදි වෙලා ඉන්නේ කියන දේ පෙන්වන්න තමයි මේ සියල්ල తాවකාලික කරලා පෙන්වන්නේ. නමුත් අපේ තියෙන අඥානකමට මේ සියල්ල සදාකාලිකයි. මේවා අනිවාර්යයෙන්ම මේවා පවතිනවා. මේවා සදාකාලික මා සතු විය යුතුයි, මගේම විය යුතුයි, නැති විය නොවි තියෙන්න ඕනේ කියලා සංකල්ප ගොඩගාගෙන හිතාගෙන ඉන්න නිසා දුක හට ගන්නවා. නමුත් මේ සියල්ල මායාවක් කියන දේ ප්‍රත්‍යක්ෂ කරගන් ගත්ත කෙනා මේවා පරිහරණය කරන බැඳීමකින් තොරව දුකක් නැහැ, ජීවිතේ සදාකාලික සන්තෝෂය. පැහැදිලිද? දැන් මෙතන ඉන්න පින්වතුන් දැන් මේ බණ අහනවා. මේ වෙලාවේ කමන්නද කිව්වට බය වෙන්නේ බාන්දේ. දැන් කාට හරි පණිවිඩයක් එනවා, අන්න ගේ ගිනි අරන් කියලා. පණිවිඩේ අහපු ගමන් ගිනි ගන්නෙ කොහෙද? ගෙට වඩා ගිනි ඇවිලෙනවා තමන්ගේ හදවත තුළ. දැන් මට පණිවිඩයක් ආවොත් ආරාම ගිනි අරන් කියලා ගිනි ගනීවිද? මං සන්තෝෂයි. එතකොට මට පාර හදන්න ඕනෙත් නැහැ, මං නඩත්තු කරන්න දෙයක්වත් නැහැ. මං ওই පාත්‍රයක් වෙයි යනවා වනාන්තරේට. කැදෙන්න නඩත්තු කිරීම මහා බර. දැන් බලන්න පාර හදන්න ඕන, ධර්මශාලා හදන්න ඕන, එන අයට උත්තර දෙන්න ඕන, ආහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕන, ධර්ම දේශනා වලට ආරාධනා කරන්න යන්න ඕන නේ. ඉතින් ආරාම ගිනි ගත්තා හොඳයි නේ. බැයිද මේ මිතන්නේ? මෙහෙම හිතනවා නෙමේ පින්නතුනි. සිද්ධ වෙන දේ කොහොමත් සිද්ධ වෙනවා. ඒක වළක්වන්න බෑ. සිද්ධ වුණාන් පස්සේ දුක් කියලා වැඩක් නෑ. ඒකේ තේරුම එතන ඒකයි. පැහැදිලිද කියන එක? සිද්ධ වෙලා ඉවරුනා පස්සේ දුක් කියලා වැඩක් ඇයි ඉතින් ගිනි අරන් ඉවරනේ? ගිනි නෙවෙනවාද මම මෙතන දුක්ුණයි කියලා? නෑ නේද? මේ ගිනි අරගෙන ඉවරයි කියලා දැනගත්තන් පස්සේ මෙතන දුක්ුණයි කියලා ගිනි නෙවෙනවාද? ඒක යථාර්ථයක් අර තිබුණු தත්තේට එනවාද? යථාර්ථයක් වෙනවද? වෙන්නේ නෑ. එහෙනම් මොකක්ද අපි කරන්නේ? ආ ගිනි ඇවිලිලාද? ආ ඉතින් ඒක දැන් වෙලා ඉවරයිනේ. අපි ගේ හදමු. හදාගන්නක ගහක් යටින්මු. සන්තෝෂයිද නැද්ද? සන්තෝෂයිද නැද්ද? අපි එහෙම නෙමෙයි. අයියෝ මගේ ගේත් ඉවරයි, මගේ චේසත් ඔක්කොම ඉවරයි, හම්බ කරගත්ත දේ ඉවරයි. හාට් එකකටයක් ඇදේ තමයි නවතින්නේ. නමුත් අරක සිද්ධ වෙලා ඉවරයි. ඒකත් සිද්ධ වෙලා ඒකත් විනාශ වෙලා තමනුත් ලෙඩෙක් වෙනවා. පාඩු දෙකයි නැද්ද? පාඩු දෙකයි. ඒ නිසා පින්නතුනේ ඕනම දෙයක් තමන් ආස කරන වටිනාම වස්තුව විනාශ වුණොත් දැන් වෙලා ඉවරයි, දුක් කියලා වැඩක් නැහැ. හයිය ඇති කරගන්න හිතේ. පැහැදිලිද කියන්නේ? හිතේ හයිය ඇති කරගෙන සිත් වෙලා ඉවර වුණු දේ එතනම අත්හැරලා දාන්න, දුක් වෙන්න යන්නත් එපා, ශෝක කරන්න හඬා වැළපෙන්න පච්චත්තාප වෙන්න යන්න එපා. වැඩක් නැහැ, ඒක වෙලා ඉවරයි. එතනම අත්හැරලා දාන්න. දැන් මේ වචන ඇහෙනකොට දෙයක් වුණ ගමන් දුක් වෙන්න පුළුවන්ද ඕගොල්ලන්ට? පුළුවන් දුක් වෙන්න? එතකොට දැන් දුක්ක ඇති වෙනකොට මතක් කරවන මේ වචන. ඇත්තටම අර මෑණි වාන්ති කිව්වනේ දැන් මේක වෙලා ඉවරයි කියලා. ඉතින් මාත් දැන් කරන්න දෙන මේක හිතින් අත්හැරලා දාලා ඒකට කර යුතු දේ කරනවා. නෑ නෑ, එක පාටම පුළුවන්. පුළුවන්. ඔය බෑ කියන එක ඉස්සලා අයින් කරන්නකො. බෑ කියලා එකක් තියෙනවනේ සංකල්පයක්. ඒක අයින් කරන්නකො. පුළුවන්. අපිට වෙලා තියෙන්නේ අපි බෑ කියන එකට මුල් තැන දෙනවා. තේරෙනවද? ඒකත් සංකල්පය. අපේ හිතින්ම හදාගත්ත බෑ කියන සංකල්පය ඉහ ඉස්සරලාම අරගන්න. ඒත් ඉතින් බෑම තමයි. දැන් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරගෙන යනකොට මේ පරමාර්ථයත් අත්හරින්න ඕනේ. තේරෙනවද? ලෞකික ලෝකෝත්තර දෙකම අත්හරින්න ඕන. මේ මාර්ගයේ ඊළඟ ගමන් කරගෙන යනකොට
ගොඩා දේවල් වාර ප්‍රසාද ලැබෙනවා. නම්ුණාම ලැබෙනවා. ඒ මොනවද ලැබෙන නම්ුණා? මේ භෞතික වස්තුන් කෙරෙහි ලැබෙන මේ සමුතිය තුළ ලැබෙන දේවල් නෙමෙයි ලැබෙන්නේ. කෙලින් කතා කරන්න පුළුවන්. ඕන සබාවක් ඉදිරියට යන්න පුළුවන්. නිර්භීතව ඉස්සරහට යන්න පුළුවන්. ගොඩාක් දේවල් ලැබෙනවා. පිළිගැනීම තියෙනවා. තේරෙනවද? හැබැයි ඒ කිසිම දෙයක අවශ්‍යතාවයක් නැහැ. අවශ්‍යතාවය නැති වුණාම හැමදේම ලැබෙනවා. හිතන දේවල් ලැබෙනවා. Tamanට අවශ්‍ය සියලු දේවල් ලැබෙනවා. ඒ ලැබීම වළක්වන්නත් බෑ කාටවත්. හැමදේම ලැබෙනවා. ඉල්ලන්න ඕනෙත් නැහැ. හිතන්න ඕනෙත් නැහැ. අවශ්‍ය දේ ලැබෙනවා. ඒ ලැබී තුන කිසි සතුටක් නැහැ. අනේ මට ලැබුණා කියලා චේතනාවක් හැඟීමක්වත් ඇති වෙන්නේ නැහැ. සතුටකුත් නැහැ. අවසාන ඵලය තමයි අරහත් සමාපලසිත පහළ වීම. අරහත් සමාපලසිත පහළ වුණාම තමන්ට ප්‍රත්‍යක්ෂ වෙනවා මගේ දැන් කාම තණ්හා භව තණ්හා ප්‍රහාණයි කියලා තමන්ට ප්‍රත්‍යක්ෂ වෙනවා. මේ මගේ අවසාන උපතයි නැවත මට උපතක් නැහැ. මේ මගේ අවසාන ආත්මය කියලා ප්‍රත්‍යක්ෂ වෙනවා. අන්න එතන තාමත් රහත් ඵලය ලැබිලා නැහැ. තමන්ට ප්‍රත්‍යක්ෂ වෙනවා මගේ කාම තණ්හා භව තණ්හා දෙකක් දැන් ප්‍රහීන වෙලා අවසానයි. මට දැන් කිසිම සිතුවිල්ලක් උපදින්නේ නැහැ. චේතනා පද්ධතිය මගේ විනාශයි. තවත් මට නිවන සඳහා කළ යුතු දෙයක් නැහැ කියලා ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ ප්‍රත්‍යක්ෂ වෙන්නේ අරහත් සමාපලසිත පහළ වුණාම. හැබැයි ඒ තවත් ඉදිරියට ගමන තියෙනවා. ඒ රහත් ඵලය ලැබිලා නැහැ. අරහත් සමාපලහිත ලැබුණත් රහත් ඵලය ලැබිලා නැහැ. නමුත් එයා දන්නේ එයා රහත් ඵලයට ලැබිලා රහත් ඵලයටපත් වෙලා නැහැ කියලා දන්නේ. ඇයි? කාම තණ්හාව සම්පූර්ණ ප්‍රහාණය වෙලා. භව තණ්හාව ප්‍රහාණය වෙලා. කිසිම ස්ථානයක උපතක් එපා නැහැ කියන තැනත් ඇවිල්ලා. නිවන සඳහා මට තව කළ යුතු දෙයක් නැහැ කියන දෙයත් ප්‍රත්‍යක්ෂ වෙලා. ඒත් රහත් ඵලය තාම ලැබිලා නැහැ. නමුත් එයා දන්නේ එයා තාම රහත් ඵලය ලබාගෙන නැහැ කියලා. ඇයි ඒ තවත් අන්තයක් තියෙනවා ඒක. මම මට නැවත උපතක් නැහැ මේ මගේ අවසාන ආත්මය කියන තැන යයිනවා. බලන්න කොච්චර සියුම් තැනද කියලා. මට නැවත උපතක් නැහැ කියන එකත් අන්තයක්. මේක දිගේ යනකොට තව ඉස්සරහට යනකොට මම උපදිනවා කියන තැනවල සිත නිදහස් වෙනවා. උපදින්නේ නැහැ කියන තැනවල සිත නිදහස් වෙනවා. මේ දෙකෙන්ම සිත නිදහස් වෙන තැන විභව තණ්හාව ප්‍රහාණය වෙනවා. විභව තණ්හ කාම තණ්හා භව තණ්හා ප්‍රහාණය වුණත් විභව තණ්හාව තාම තියෙනවා. විභව කියලා කියන්නේ මං උපදින්නේ නැහැ කියන සංකල්පය තියෙනවා. බලන්න කොච්චර මේක ගැඹුරුයිද කියලා. ධර්මයේ ගැඹුරු නැහැ. ගැඹුරු ප්‍රඥාවක් තියෙන්න ඕන මේක තේරුම් ගන්න. මෙහෙම ඉන්නකොට අන්න විභව තණ්හාව ප්‍රහාණය වුණු තැන එයාට ප්‍රත්‍යක්ෂ වෙනවා. මං උපදිනවා කියන තැනත් නැහැ. උපදින්නේ නැහැ කියන තැනත් නැහැ. ඒ සිතුවිලි දෙක උපදින්නේ නැහැ කවදාකවත් ඇති වෙන්නේ නැහැ. ඒක නැත්තටම කියලා යනවා. අන්න එතනදී විභව තණ්හාව ප්‍රහාණය වෙනවා. එතනින් එහාට යාට තින්ක වේද කිසිම දෙයක් නැහැ. එතන තමයි රහත් භාවය කියන්නේ. ඒ තමයි රහත්. ඊට පස්සේ යාට තියෙන්නේ ක්‍රියාසිතක් විතරයි. පැහැදිලිද? ක්‍රියාව ඉදිරියේ ක්‍රියාසිතක් ඉහළට එනවා. කය ක්‍රියා කරනවා, වචනේ ක්‍රියා කරනවා, සිත ශූන්‍යතාව විහරණය තුර. දෙකිනා බැසලා හැම වෙලාවෙම හැම නිමේෂයකම තප්පරයකම රහත්තුතුමන්ගේ සිත ශූන්‍යතා විහරණයට කිඳා බසිමින් තද නින්දක. තද නින්ද හැමෝටම තියෙනවා. තද නින්දදී මතකද සිහිනයක්වත් පේනවා කියලා මතකද? තද නින්දදී පේන සිහින මතකද? සිහින පේනවා මතක නැහැනේ. තද නින්දක් තමයි රහත්තුතුමන්ගේ මුළු ජීවිතේම තද නින්දක් වා සිහිනය. පැහැදිලිද මේ කියන්නේ? රහත්තුතුමන්ගේ මුළු ජීවිතේම තද නින්දක් ආ සිහිනයක්. ඇයි මම එහෙම කියන්නේ? සිතක් නැතුව වැඩ කරනවා. සිතක් නැතුව කතා කරනවා. සිතක් නැතුව ජීවත් වෙනවා. සිත හැම වෙලාවෙම තද නින්දක. ඒක තව මම පැහැදිලි කරන්නම් ගැඹුරින්.
දැන් මේ පින්නතුන්ට පැය 24ම වැඩ කරන්න පුළුවන්ද? වෙහෙසක් නොදෙනී, මාන්සියක් නොදෙනී, විඩාවක් නොදෙනී වැඩ කරන්න පුළුවන්ද ඕගොල්ලන්ට? පුළුවන්ද? ඇයි ඕගොල්ලන්ට බැරි? සිත තියෙන නිසා, මම ඉන්න නිසා. මට වෙහෙසයි, මට මාන්සියයි, මට විඩාවයි. මම ඉන්නවා. පැහැදිලිද කියන්නේ? මමත්වයේ සංසිඳියාවට පත් කරපු කෙනාට සිතක් නැතුව වැඩ කරනවා. කයට දැනෙන වෙහෙත දැනෙන්න සිතක් නැහැ. ඒ නිසා පැය 24ම කතා කරුවත් වෙහෙසක් නැහැ. පැය 24ම වැඩ කරුවත් වෙහෙසක් නැහැ. පැය 24ම ඉඳගෙන හිටියත් මහන්සියක් නැහැ. මහන්සිය කියලා එකක් දැනෙන මම කියන එක අවිනාසයි. ඒ රහතු. පැහැදිලිද? ඕගොල්ලන්ට ඔහොම ඉඳ අමාරුවේ මං අද එළි වෙනකන් ඉඳලා හෙට රෑ වෙනකන් මෙහෙම ඉන්නවා. මට ගානක් නෑ. මට මහන්සියක් දැනෙන්නේ. මට විඩාවක් දැනෙන්නේ. පැහැදිලි. විඩාව දැනෙන්නේ, වෙහෙත දැනෙන්නේ, මහන්සිය දැනෙන්නේ කයට නෙමේ පින්නතුනේ, සිතට. සිත විසින් කය අල්ලගෙන සිත කියනවා උඹට දැන් මහන්සි, උඹට දැන් වෙහෙසයි, උඹට දැන් නිදිමතයි, උඹට දැන් බඩගිනි, උඹට දැන් පිපාසයි. මේ සියල්ල හිත විසින් තමයි හදන්නේ. මේ සිත, මේ මම, ඒ හද හදා පොයින්ට් කර කර දෙන මම නැති වූ තැන කයට මොන දේ වුණත් ප්‍රශ්නයක් නැහැ. මේ අත කපාන ගියොත් රහත්තුතුමා මේ අතත් දික් කරනවා. අනේ මේක විතරක් කියලා වැඩක් නැහැ. මේකත් අරන් ඵලයක්. අත කපු එකා පස්සේ පන්නන්නේ නැහැ. දැන් තේරෙනවද මේ කියන දේම? සතර දිසාවෙන් හමායන ඉන්ද්‍ර කීලයක් වගේ. සතර පැත්තෙන් හමාගෙන එන හුලඟට සෙලවෙන්නේ නැති ඉන්ද්‍ර කීලයක් වගේ. කවුද මේ සෝවාන් ආර්ය ශ්‍රාවකය? අම්මා මැරුණත් දුකක් දැනෙන්නේ නැහැ. තාත්තා මැරුණත් දුකක් නැහැ. දරුවෙක් මැරුණත් දුකක් නැහැ. දුක අවබෝධ කරලා දුක්ඛ සමුදය ආර්ය සත්‍ය අවබෝධ කරගන්න. තේරෙනවද අම්මේ මේක? මේ ලබාගත් මනුෂ්‍ය ජීවිතය තුළ අපි හැමදෙනාටම පුළුවන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර නිවනින් සැනසීම ලබා කරගන්න හැමදෙනාටම පුළුවන් දරුවනේ. බෑයි කියන තැනට වැටෙන්න එපා. අධෛර්යමත් වෙන්න එපා. පසුබට යන්න එපා. උත්සාහ කරන්න, වීරිය කරන්න, කැප වෙන්න ඒ වෙනුවෙන් මේ ජීවිතයේ තුරුදුව උතුම් සෝවාන් ඵලයට හරිපත් වෙන්න මේ සෑම දිනාටම මේ නිවන අවබෝධ කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග වෛද්දිකා පුඤ්ඤං තරණං බෝධිත්වා චිරන්තරක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග වෛද්දිකා පුඤ්ඤං තරණං බෝධිත්වා චිරන්තරක්ඛන්තු ධර්ම දේශනා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග වෛද්දිකා පුඤ්ඤං තරණං බෝධිත්වා චිරන්තරක්ඛන්තු මන් සදා. සියලු දෙනාට වජිරාගර නිවනේ සැනසීම ලබා කරගන්න මේ කුසල් ධර්මයේ වාසනා වේවා. සියලු දෙනා
සෑම කෙනෙකුගේ ධර්මයේ පිළිබඳව යම් අවබෝධයක් ලබා ගත හැකි ඉස්සර ගන්නා මෙත් ඇඳෙන ප්‍රමුඛ ප්‍රශ්න ආමුදියේ නිසාද අද බොහෝ දවසේ කියලා කරගත් වන පොයේදී නුදුන්කම පොයේදී ශේෂ්ඨකම පැහැදිලි කර දුන්නා. දන්සද පොලින්ට උදාරණයට ඕල්මීගේ ඒක විනෝදයෙන් කරලා ධර්ම ඥාන දවස් නිදුක් නිරෝගී සුවය